අයිබවන් සුබදැසනක් ප්‍රාර්ථනය කරන ඔබ සැමට මාසෙත් ඉවර වෙන්නාව අපි අදත් ඒතුරු දවසේ පත්තර තුළින් ඔබව හමුවෙන්න අමතක කරේ නෑ. දවසේ පත්තරවල විස්තර ඔබට කියන්න සිංහල ඉංග්‍රීසි ජාතික පුවත්පත්තර තොරතුරු ඔබට ගෙන්නට. දිනේෂ් උපෙන්ද්‍ර අයිබවන්. අයිබවන්. නතාලි, එතකම් ප්‍රියමිතුරුනි ඔබටත් සුබදැසනක් කියලා ප්‍රාර්ථනය කරන්න කැමතියි. අපි එනම් පුවත්පත් චරිකාව පටන් ගමු. අද දවසේදී දිනමින පත්‍රයෙන් තමයි අපි උපුටා ගන්නේ. ප්‍රධාන ශීර්ෂයෙන් නොවේ, නමුත් වැදගත් කාරණාවක්. ඊයේ දවසේදී සඳහන් තිබුණා පුවත්පත්වල මද්‍රව්‍ය නිවාරණය සඳහා ජනාධිපතිතුමා මාතරට කියලා. ඔව්. ඒ මාතරට ගිහින් වෙච්ච දේ මොකද්ද? සිද්ධ වෙච්ච කාරණාව කොහොමද කියන දේ පිළිබඳව අද තොරතුරු අනාවරණය කරනවා දිනමින පත්‍රයේ. මත් නිවාරණ වැඩපිළිවෙල අවඥාවට ලක් කරන්නේ ඊට සම්බන්ධ ජාවාරමුන්. ජනපති මාතරදී කියයි. දැන් ගමේ කොල්ල කුරුට්ටෝ ටික එකට එක්කාසුලා ගමේ පොදු සමිතියක් හදාගෙන වැඩ ටිකක් කරගෙන නැත්නම් ක්‍රීඩාවක් එහෙම කරගෙන ඉන්නකොට අපෝ මේ ක්‍රීඩා කරනවා, කෑ ගහනවා, ගෙවලට බෝල වදිනවා කියලා මුලින්ම මේ පොලිසියට ඇමතුමක් ලබා දෙන්නේ ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම් කරන කෙනා. කොල්ල කුරුට්ටෝ ක්‍රීඩා කරන්න ගත්තට පස්සේ පෙරණේව කාට දෙන්නද? ඒ වගේ මත් නිවාරණ වැඩපිළිවෙල අවඥාවට ලක් කරන්නේ ඊට සම්බන්ධ ජාවාරමු. ජනපති මාතරදී කියයි. මද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙල අවඥාවට ලක් කරනමින් සිටින්නේ එම ජාවාරමට සම්බන්ධ පිරිසක් විසින්ම බව ජනාධිපතිතුමා සඳහන් කරනවා. කුමන මුහුණුවරකින් ආවත් ඔවුන් මද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ මුදලට යට වී ඇති බව තමයි ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් සඳහන් කොට තිබුණේ. ඡායාරූප වාර්තාවකට උපුට දක්වනවා මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනමාධ්‍ය හමුදල් අමාත්‍ය මංගල සමරවීර මහත්මත් එක්ක සුහදව කෙරෙනා වූ සාකච්ඡාවක් පිළිබඳව මතින් නිදහස් රටක් මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහනේ මාතර දිස්ත්‍රික් සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ මාතර සමත් ජයසිරි ක්‍රීඩාංගණ දීපවැත්තිනි. එෙහිදී ඇමති මංගල සමරවීර මහතා සමග ජනපති සුහද කතා බහක කියලා තමයි මේ ඡායාරූපයට යටින් ඊට අදාළ ශීර්ෂය ලබා දෙන්නේ. Yes, even with regards to the death penalty being introduced to the country for the drug traffickers, it was being discussed by the president, and yesterday also it was highlighted that death for drug traffickers soon, says the president. This is the update from the Daily Newspaper. Concerned effort to punish the offenders. President mentioned this at the Sanath Jayasuriya Stadium last morning with regards to Matin and Nidahas Ratak, the national program on drug prevention. Even the island is reporting this as their headline. President orders police armed forces to eradicate drug menace, and President yesterday morning declared that he had entrusted the armed forces, police and the civil defense force with the task of eradicating the narcotics menace the way they had destroyed the LTTE. Me thawak yuddhayak kiyala hithagena me deeta muhuna denna kiyala ත්‍රිවිධ හමුදාවට එවැගේම ශ්‍රී ලංකා පොලිසියට ජනාධිපතිතුමා කරපු ඒ මතක් කිරීම ගැන අද ඉංග්‍රීසි පොත්පත් වාර්තා කරන්නේ විදිහට දිනමිනට යමු. ඔව්, දිනමින ප්‍රධාන ශීර්ෂය. අපි වාර්තා කළා කෙන්යා කන්දල්කාඩු ප්‍රදේශයේ සිද්ධ වෙච්ච වැලි ජාවාරම මැඩලන්නට නාවික හමුදාව මැදිහත් වෙච්ච වෙලාවේ සිද්ධ වෙච්ච කලබගෑනී පිළිබඳ වීයේ දවසේදී අද ඒ පිළිබඳව තොරතුරු අනාවරණය කරනවා දිනමින තමන්ගේ ප්‍රධාන ශීර්ෂයෙන්. කෙන්යා කන්දල්කාඩු වැලි මංකඩේ ප්‍රහාරයේ පිටුපස කෝටිපතියෙක් කියලා තමයි මේ වාර්තාව ඔබට දක්වන්නේ. ඔහු තමයි මෙදිහත් වෙලා විශාල පිරිසක් නිදෝලා ගම්මුත්තියට පස්සේ කියකර හම්බෙන කාරණාවක්නේ. ඉතින් ඔවුනුත් එකට එක්කාසු වෙලා දිගින් දිගටම මහ පරිමාණ විදිහට මේ වැලිජාවාරම සිද්ධ කරෙද්දී පොලිසිය අවස්ථා ගණනාවකදී මේ සම්බන්ධයෙන් මෙදිහත් වුණා. නමුත් සමහර තත්ත්වයන් පාලනය කරන අපහසු වුණා. එනිසාම නාවික හමුදාව පසුගිය සති 3කට ආසන කාලයක් තිස්සේ මේ පිළිබඳව විමර්ශන කළා. පුද්ගලයන් 15 දෙනෙක් විතර අත්අඩංගුවට අරගෙන තිබුණා. ඒ සිද්ධියත් එක්ක තමයි නැවත වතාවක් මේ වැලිජාවාරම් පිළිබඳව සොයාබැලීම සඳහා ගිය අවස්ථාවේදී කීප දිනේ පැන්නගඟේ ගිලිමට ලක්ුණා. දෙවන මල සිරුරත් අද ඊ හම් වුණා කියලා අද පුවත්පත් වාර්තා කරනවා. කෙසේ වෙතත් මේ ජනතාව ප්‍රකෝපකාරී තත්ත්වයට පත් කරලා ගමේ කට්ටිය විතරක් නෙවෙයි අහලගම්බල කට්ටියත් මේකට සම්බන්ධ වෙලා තියෙනවා කියලා දැන් තොරතුරු අනාවරණය කරනවා. මේ සියල්ල පිටපස්සේ හිටියේ කෝටිපතියෙක් කියලා තමයි මේ වාර්තාව උපුටා දක්වන්නේ. අර මෙක්සිකෝවෙත් මේ මෑතකදී සිද්ධ වුණානේ තෙල් නලවල යන තෙල් බලෙන් හොරෙන් ලබා ගැනීම වැඩ කටයුත්තක් කරන්න කියලා එතන 60-70ක් විතර එකවර මියගිය තත්ත්වයක් දකින්න තුන තෙල් නලයක් පුපුරලා ගිහිල්ලා. ඒ හින්දා නීති විරෝධීව කරන කුමන කාරණාවක් වුණත් අවසන් ප්‍රතිඵලය යහපත් එකක් නෙවෙයි. ඔව්, මේක නේ ඉංග්‍රීසි පුවත්පත් ඊ දිනේදී වාර්තා කළා that this was in an organized manner. මේ පිරිස කලින් සූදානම් වෙලා මේ සංවිධානාත්මකව තමයි මෙහෙම ශ්‍රී ලංකා නාවික හමුදාවට පහර දුන්නේ කියලා. අද ඉංග්‍රීසි පුවත්පත් මේ ගැන වාර්තා කරන්නේ with regards to the second body being recovered from the Mahaweli River, illegal sand mining in Kenya, remains of the second sand miner recovered, and two men jumped into the river on Tuesday morning to escape during a raid by the Navy and STF.
And now I'm getting into the daily newspaper. The front page got their main news update with regards to the death of Nadaraja Raviraj, the case on the court case with regards to his death. TNA MP Raviraj murder case urges appeal for retrial fixed for 4th of April. A court of appeal, two-judge bench comprising Justice Deepali Vijayasundara and Justice Achala Vengapulli decided to defer the application consequent on accused respondent that he be given 2 months to retain a counsel. මේ විදිහට මේ නලරාජා රවිරාජ් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සිද්ධිය අප්‍රේල් 4 වෙනිදාට නැවත විභාග කරන්නට ඊයේ දිනේදී අවසර ලැබුණු විත්ති අද ඩේලි නිවුස් පොතට වාර්තා කරද්දී අපි අද පත්තරේට යන්නේ තවත් නඩු විභාගය සම්බන්ධව නේද මේ නඩු තමයි මේ දස්සන නඩුම තමයි මේ අද පොත්පතේ ගැන වාර්තා කරනවා අධිකරණයට අපහාස කරන ලද රාජ්‍ය මාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව පවර ඇති නඩුව රංජන් වෙනුවෙන් සාක්ෂි දීමට 42 දෙනෙකුගේ සාක්ෂි ලැයිස්තුවක් අගවිනිසුරු නලින් පෙරේරා එම දූරට පත්ව අවස්ථාවේදී කළ කතාව ලේඛනයක් ලෙස ඉදිරිපත් කිරීමටත් අවසර ඉල්ලයි කියලා තමයි වාර්තාව කියන්නේ. දැන් මේ විදිහට බැලුවම පොත්පත් කතෘවරුන් මාධ්‍යවේදීන් රටේ ප්‍රධාන දේශපාලන චරිත යතරතුරේදී ජනාධිපතිතුමත් මේ සාක්ෂි ලැයිස්තුවට කැඳවුවයි කියලා වාර්තාව වැඩිදුරටත් සඳහන් කරනවා. විනිසුරුවරුන් හා නීතිඥවරුන් බහුතරයක් දූෂිත බවට කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාස කරන ලදේ රාජ්‍ය මාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව පවර ඇති නඩුවේ රංජන් රාමනායක මහතා වෙනුවෙන් සාක්ෂි දීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ගලයන් 42 දෙනෙකුගේ සාක්ෂි ලැයිස්තුවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. මේක දැන් දිගින් දිගටම ටිකක් යන බරපතල නීතිමය කාරණාවක් බවට පත් වෙනවා. තීන්දුවත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. පොත් ලියපු කට්ටිය, එතකොට චිත්‍රපට කරපු කට්ටිය උසාවිය සම්බන්ධයෙන් ඔවුන්ටත් කැඳවීම් තියෙනවා. අදාළ නිර්මාණය සාක්ෂියක් ලෙස ඉදිරිපත් කිරීමේ බලාපොරොත්තුව සහිතව තමයි මේ කටයුතු සිද්ධ වෙනවා කියලා කියන්නේ. ඕනෑම නඩුවක විත්තිකරුවෙක්ට සාමාන්‍යයෙන් තියෙන්න ඕන දෙකයි කියලා කියන්නේ ප්‍රධාන වශයෙන්. තියෙන්න ඕන දෙකක් තියෙනවා. හොඳ ලෝයෙ කෙනෙකුයි පොඩි වාසනාවකුයි. සුමන්ත්‍රන් මහත්මයා තමයි මේ වතාවේදී රංජන රාමනායක මහත්මයාගේ නීතිඥවරයා හැටියට වැඩ කටයුතු කරන්නේ. අද පත්තරේ නුඹටා ගත්තේ. Daily News also reports the same update on the front page. President and 41 others named witnesses in Ranjan's case. As Dinesh brought the details, I'm not going through it. Meanwhile, මේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පසුගිය වසර කිහිපයක සිදු වුණු අක්‍රමිකතා ගැන දූෂණ වංචා ගැන ඔබ දන්නවා. දැන්ටමත් ජනාධිපතිතුමනි විසින් විශේෂ කොමිසමක් පත් කරලා මේ ගැන දිගින් දිගටම පරීක්ෂණ පවත්වනවා. ඒ වාර්තා හැමදාම වගේ පුවත්පත්වල තියෙනවා. අද දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරන සම්බන්ධව Out of 46 billion rupees infused into UL, 41.96 billion rupees spent on fuel. මේ ඉන්ධන සඳහා මේ රුපියල් බිලියන 46න් 41.96ක්ම ඉන්ධන සඳහා සිලෝන් පෙට්‍රෝලියම් කෝපරේෂන් has been paid with regards to this particular amount of rupees by the Sri Lankan Airlines කියලා තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම අද තවත් වාර්තාවක් තියෙනවා මේ ඩෙලි මිර පුවත්පත සහ තවත් ඉංග්‍රීසි සිංහල පුවත්පත් කිහිපයකම. This is with regards to the Sri Lankan Airlines Commission Jalia's charter flight from US to Mattala billed to FAM official. That is with regards to former Sri Lankan ambassador to the United States Jalia Vikramasuriya, who had insisted on being accommodated aboard a Sri Lankan Airlines flight from Washington to the Mattala airport via Dubai and billed it to the Ministry of Foreign Affairs in the year 2013. That is once again according to the Presidential Commission of Inquiry into these irregularities that took place at Sri Lankan Airlines, Sri Lankan Catering and Mihin Lanka, which was told yesterday. මම හිතන්නේ මේ ගැන අද දිවයින පුවත්පතේ තිබුණා නේ? ගොඩක් පුවත්පත් වාර්තා කරලා තිබුණා. අපි උපුටා ගන්නවා දිවයින පත්තරේ. ජාලිය ඇමරිකාවේ සිට මත්තලට ආ ගුවන් යානයට තාමත් මුදල් ගෙවා නැහැ. වියදම ලක්ෂ 78ක් ගුවන් යානයක් වෙන් කරගෙන තමන්ගේ ගමනක් සඳහා ඊට පස්සේ ඇහුවාම එම බිල විදේශ කටයුතු අමාත්‍යාංශයට ලබා දෙන්න ඔවුන් ගෙවයි කියලා සඳහන් කරලා තිබුණා. හැබැයි තාම මේ බිල ගෙවල නැහැ. බිලේ ගාණක් පොඩි පහේ ගාණක් නෙමෙයි ලක්ෂ 78ක්. දැන් මේ පිළිබඳව විගණනය කරන නැත්නම් මේ පිළිබඳව පරීක්ෂණ කරන කණ්ඩායම් කියනවා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිලධාරීන්ගේ මැදිහත් වීමකින් තමයි මේක දුන්නේ. නැතුව ආවට ගියාට මේක අරගෙන යන්න බෑනේ. ෆුඩ් සයිකල් එකක් අරගෙන පාගගෙන යනවා වගේ. ඒ හින්දා ඔවුන් පිළිබඳවත් අභ්‍යන්තර විගණනයක් සිද්ධ කරන්න සූදානම් ඉන්නවා. 2008 සිට 2014 දක්වා ජලි මහත්මා මේ
ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා හැටියට වැඩ කටයුතු කළා. ඔයිට කලිනුත් මාලදිවයිනේ සිට ගිය ගුවන් ගමනක් පිළිබඳව මෙවැනි තොරතුරු අනාවරණය වීමක් සිද්ධ වෙලා තිබුණා. ඒකත් තාම පියවර නැහැ කියලා තමයි මේ වාර්තාව කියන්නේ. හරි. ඒකත් එක්ක මම යන තවත් පහුගිය දවස්වල අපි වැඩි වශයෙන් සාකච්ඡා කරපු කාරණාවක් ඒ තමයි වතුකම් කරුවන්ට දවසක දීමනාව දවසක වැටුප රුපියල් 1000ක් බවට පත් කිරීම. එතකොට පහුගිය දවස්වල ගිවිසුමක් අත්සන් කළා. හැබැයි දැන් කියනවා 140 දීමනාව නොදුන්නොත් පළණි මනෝ රාධා ඇමතිකම් අත්හරින්න සූදානම් කියලා. වතුකම් කරුවන්ගේ දෛනික වැටුපට ඇතුළත්ව තිබූ රුපියල් 140 දීමනාව නැවත වැටුපට එක් නොකළොත් හෙට සිට දමිළ ප්‍රගතිශීලී සන්ධානය ඇමතිවරුන් වන මනෝ ගණේෂන්, වි රාධාකෘෂ්ණන් සහ තමා ඇමති ධූරණ ඉල්ලා අසුන බව නවගම්මාන වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන ඇමති පළණි දිගම්බර මහත්මා සඳහන් කරනවා. මේ ඊට කලින් තොණමන් මහත්මයා ඇතුළු කණ්ඩායමේ මැදිහත්වයෙන් අග්‍රාමාත්‍යතුමා ඉදිරියේ ගිවිසුමක් අත්සන් කළා. හැබැයි අපි මේක පිළිගන්නේ නැහැ. උන් සටන පාවලා දුන්නා. ඒ හින්දා යම් කිසි විදිහකින් අපි බලාපොරොත්තු වෙන අඩුම තරමේ 1000 කාරණාවට මේ පිටින් සිට 140 දීමනාව දුන්නේ නැත්නම් අපි අත්හරිනවා කියලා තමයි ඔවුන් මේ කාරණාව පිළිබඳව සඳහන් කරන්නේ. මෞබිමත් මේ කාරණාව ගැනම සඳහන් කළ තිබ්බා. වතුකම් කරුවන්ට සාධාරණයේ ඉටු නොවුනොත් පළමුවන දාසයට අපි ඇමතිකම් අත්හරිනවා. මේ දවස්වල වැඩිපුර වාර්තා වෙන්නේ මේ වනේ. අහවල් කාලේ වෙනකොට මේක සිද්ධ වුණේ නැත්නම් අපි අත්හරිනවා. හැබැයි බුදුදහම වගේ නම් කියලා දෙන ගොඩක් දේවල් නිතරම අත්හරින එක තමයි හොඳම දේ කියලා. දැන් අපි ඩේලි මිරර් පොත්පතේ මේ පිළිබඳව වාර්තාවක් තියෙනවා. ගවර්න්මන්ට් හැලි ත්‍රෙටන්ස් ටු ක්විට් ටු වෙස්ටඩ් වර්කර්ස් සැලරි ඉෂුව ඇන්ඩ් දිස් ඉස් විත් රිගාඩ්ස් ටු වට් මිනිස්ටර් ඩෙවලොප් එස්ටේට් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් මිනිස්ටර් පී. දිගම්බරන් සෙඩ් යෙස්ටර්ඩේ දැට් ද තමිල් ප්‍රෝග්‍රෙසිව් ෆ්‍රන්ට් ත්‍රෙටන් ටු ක්විට් ද ගවර්න්මන්ට් ඉෆ් ද සැලරිස් ඔෆ් එස්ටේට් වර්කර්ස් ආර් නොට් ඉන්ක්‍රීස්ඩ් at least by 150 rupees me english pota sundara ne rupaya 150 kiyala dinesh and meanwhile give dividends to plantation workers to end standoff that is the planters unions and regional plantation companies could distribute their profit among the tea plantation workers if increasing the daily basic wage was troublesome the opposition yesterday said and this is Mr. Gamni Lokuge who has said so with regards to this particular issue ඔව් නැවතත් රුදවසේ පතර සමග ඔබ එකතු වෙද්දී මේ රේගුනි රදාරින් වැඩවර්ජනයක් කරනවා කියලා ද වාර්තා වෙන පොත්පත්වල මම කිව්වේ අත්හැරීම මේ දවස්වල ප්‍රවණතාවය කියලා. දැන් නැතිවන කොමිසමේ සභාපතිතුමා ඊට පස්සේ දැන් අමාත්‍යවරුත් එදිනෙක සම්බන්ධින් කාරණාව කිව්වා. ඊට පස්සේ අපි එනවා රේගුවට. කොළඹ වරායේ රේගුනි රදාරේ හෝ සියලු වැඩ අත්හරිති. තීරණය වෙනස් කරන තුඩු වැඩ වර්ජනය දිගටම අධ්‍යක්ෂ ජෙනරාල් වරිය මාරු කර විශ්‍රාමික නාවික නිලධාරියෙකු පත් කරන්න යයි කියලා තමයි කියන්නේ. මෙහෙම වුණාට ආරංචියක් එනවා. රේගු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය හැටියට වැඩ කටයුතු කරන GSM චාල්ස් මහත්මිය ඉවත් කරලා රිය ඇඩ්මිරල් ෂෙමල් ප්‍රනාන්දු මහත්මියව මේ තනතුරට පත් කරන සූදානම් වෙනවායි කියලා. එහෙම කළොත් අපි ඒකට එකඟ නැහැ. ඒ හින්දා තීරණය වෙනස් කරන තුරු වැඩ වරචනයේ දිගටම හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරියම ලබා දෙන්න කියන ඉල්ලීමත් එක්ක තමයි රේගු නිලධාරීහු මේ කාරණාවට එනවා කියලා වාර්තාව කියන්නේ. හැබැයි තවමත් කොළඹ වරායේ තමයි මේ කාරණාව සිද්ධ වෙන්නේ. මත්තලටත් මේක මේ මත්තලත් මේ ක්‍රියාමාර්ගයට යන්න සූදානම් වෙනවා. ඊට අමතරව තාම කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් මේකට සම්බන්ධ වෙලා නැහැ කියන කාරණාවත් වැඩිදුරටත් උපුටා දක්වනවා. මෞබිමද ප්‍රධාන ශීර්ෂය අර ඉස්සලා කීප එක මේ අත්හරිනේට තමයි වඩා හොඳම දේ කියලා දැන් ඒක නිකන් පුරුදු දෙකilla වගේ සියලු වැඩ අත්හරිත කියලා තමයි මේ වර්තාව කියන්නේ. Even the Ceylon Today's front page update, the main news story is this customs strike over DG appointment, and a strike has been launched by the customs trade unions to protest against cabinet approval being granted to appoint a retired Sri Lankan Navy officer as Director General of Customs and Vice President of the Customs Officers Union, Amila Sanjeeva has told so yesterday. Meanwhile, getting to the front page of the Daily Mirror, Janadhipathimanthrige Singapore sancharayedith kathabata lakkunu avadanayata lakkunu karunakune me Singapore Sri Lanka gevisumaye yamkisi adupadu Sri Lanka patten tiyena sanshodhanayak viya yutuy kiyala e anuwa committee to analyze Sri Lanka Singapore FTA, that is the update from the Daily Mirror. Consequent to President Sirisena's discussion with Singapore Prime Minister Lee Hsien Loong on his intention to revise the free trade agreement, the government will appoint a committee to identify the areas to be amended in it. That is according to Minister. And meanwhile, cabinet paper next week seeking approval to appoint this committee. Kela adu thavadurata vaartha karanawa revision could be done by April.
So with that, අපි නැවතත් යන්නේ මෞබිමට. ඔව් මෞබිම පුවත්පත අද වාර්තා කරන පෙරේද සිද්ධ වෙච්ච කාරණාවක් සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සංවිධානය කළ වැඩ කටයුත්තක් තිබුණා කලාකරුවන්ට සම්මාන ප්‍රදානය කිරීම සඳහා. ඒතකොට දැන් සංස්කෘතික විෂය බාර වෙන්නේ සමාජ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා. නමුත් එතුමා එදා ඒ අවස්ථාවට ඇවිල්ලා හිටියේ නෑ. නමුත් ජනාධිපතිතුමා ප්‍රධාන ආරාධිතය හැටියට ඇවිල්ලා හිටියා. එතුමා කළ ප්‍රකාශයෙන් තමයි මේ අද උපුටා ගැනීම තිබෙන්නේ. මෞබිම මේ රජයේ සිටින දක්ෂම අවංකම කාර්යශූරම ඇමතිවරයා සජිත් මේ අමාත්‍යංශයට නායකත්වය දෙන මගේ හිතවත් සජිත් ප්‍රේමදාස ඇමතිතුමා අද අසනීපතාවයෙන් පසු වුණ නිසා මේ උත්සවයට සහභාගී නොවුණේ කියලා මම දන්නවා. එතුමා කළ කතාවේ වැඩිදුරට සඳහන් කරනවා. මම කිව්වා ඔච්චර වැඩිපුර දුවන්න එපා. මොකද දවසේ පැය 24ම වැඩ කරනවා. 10න් පස්සේ ඔව් 10න් පස්සේ වැඩ කරන්න වැඩිය මහන්සි වෙන්න එපා. ඒක මගේ ප්‍රතිපත්තිය. හැබැයි මම එතුමටත් කිව්වා නමුත් සමහරලාට හදිසි රැස්වීම් වලදී එතුම නැහැ. ඇහුවම ගමේ ගිහිල්ලා ගමේ මිනිසුන්ට වැඩ කටයුතු කරනවා. මේ එහෙම කියලා තමයි මේ ඉහළ තත්ත්ව වාර්තාව එතුමා සම්බන්ධයෙන් ලබා දීලා තිබුණේ. මේ එතුමාට සංස්කෘතික විෂය භාරවීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා කියලා ජනාධිපතිතුමා සඳහන් කළා. දැන් තමයි හරියන කෙනාට හරියන විෂය හම්බුනේ කියලාත් එහිදී වැඩිදුරටත් කියලා තිබුණා. Yes, even the Daily Mirror has this update on their front page that President Lao Zajit advises to go slow. I have advised him to go slow and not to skip his sleep. And meanwhile, as Dinesh did mention, President said that he is happy that the Ministry of Cultural Affairs was entrusted to Minister Sajit Premadasa, but he should not work round the clock, but to be mindful of his health as well. Api adapatrayata yamu. අදපත්‍රයේ ප්‍රධාන ශීර්ෂය බවට පත් කරගන්නවා හරිම කාලීන වැදගත්කමක් ඇති වැඩි වශයෙන් අවධාන යොමු විය යුතු කාරණාවක්. ඒ කියන්නේ රටේ ශ්‍රම බලකායේ වැදගත්ම කොටසක් සමහරලාට කිසිදු වැඩක් නොකර නිකම් බලාගෙන ඉන්න අවස්ථාවන් වල පත්වීම පිළිබඳව දැන් ගණනය කරලා සමීක්ෂණයක් කරලා ගණන් හිලව එක්කම මේ තොරතුරු අනාවරණය කරනවා. ත්‍රිරෝද රත වැඩිවීමෙන් හයර් පැය 2යි, හයර් ලැබෙන තුරු පැය 6යි. ශ්‍රම බලකායෙන් සෑම 9 දිනකුගෙන් එක් අයෙක් ත්‍රිරෝද රත රියදුරෙක් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය විසින් සිදු කළ සමීක්ෂණයකින් තමයි මේ තොරතුරු අනාවරණය වෙලා තියෙන්නේ. මේක හින්දම මන්ද කාලයකට පෙර අතෝ ත්‍රිවිලර වල පිටිපස්සිල වල තිබ්බා. එතකොට ලීටර 100යි මේ ලීටර 100යි චාටර 200යි කියලා. ඒ කියන්නේ මේ දැන් ඔවුන් කියන්නේ සාමාන්‍යයෙන් හයර් එකක් ලැබෙන තුරු බලාගෙන ඉන්න සාමාන්‍යයෙන් ලිස්ට් එකක් තියෙනවා, පෝලිමක් තියෙනවා මේ ත්‍රිවිල් ස්ටෑන්ඩ් වල. නැවතුම් පොළවල් වල තිබෙනවා පිළිවෙලක්. හැබැයි තමන්ගේ වාරය එනතුරු සමහරලාට රුපියල් 50ක 60ක හයර් එකක යන්න තමන්ගේ වාරය එනතුරු පැයක් විතර මේ රවුම චේන් එකේ ඉන්න ඕනේ. මේ පිළිබඳව තමයි කියන්නේ ප්‍රවාහන අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛන වලට අනුව 2017 වසර වන විට ශ්‍රී ලංකාව තුළ ත්‍රිවිල් 11 ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලියාපදිංචි වෙලා තිබෙනවා. මේ හයර් යාම සඳහා තමයි මේක වැඩි වශයෙන් භාවිතා කරන්නේ. ගෙදර පාවිච්චියට පියාගන්නවා හරි අඩුයි. ඒ අතරින් වයස අවුරුදු 35-39 අතර පිරිසක් තමයි වැඩි වශයෙන්ම ත්‍රිවිල් රියදුරන් හැටියට වැඩ කටයුතු කරන්නේ. ඉතින් දවසේ පැය 8ක් ත්‍රිවිල් රියදුරෙක් වැඩ කටයුතු කළොත් ඒකෙන් 6ක්ම තියෙන්නේ මේ ඔබ එනකම් බලන් මම බලන් ඉන්නවා වගේ අර ගීතවල ලියවෙන්නේ. මේ වගේ 6 රකක් එනතුරු උන්ට බලාගෙන ඉන්න සිද්ධ වෙනවා පැය 6ක්. ඒ අතරතුරේ හයර සඳහා කාලය ගත කරන්නේ පැය 2ක ප්‍රමාණයක්. ඒකනුත් වැඩි වෙලාවක් කොළඹ වගේ ප්‍රදේශයක නම් මේ විශාල රථ වාහන තදබදයේ මැදේ කාලය ගත කරන්න සිද්ධ වෙනවා නම් කියන කාරණාව. ඒ හින්දා වුන් අවධානය යොමු කරනවා මේ නිකන් ඉන්න කාල සීමාව ඇතුළත ත්‍රිවිල් රියදුරන්ට වෙනත් හැකියාවක් වෙනත් නිපුණතාවයක් වැඩි දියුණු කර ගැනීම සඳහා. මොකද අපි අධ්‍යක්ෂකයෙම දන්නවා ලංකාවේ වැඩිපුරම හොඳටම පත්‍රයේ කියවන කට්ටිය තමයි ත්‍රිවිල් රියදුරන්. ඇයිද 6 රකක් නැතුව පැය 6ක් තිස්සේ ඉන්නකොට මරණ දැන්වීමුත් කියවන. ඔන්න ඒ කාරණා පිළිබඳ අවධානය යොමු කළා. ඔවුන්ට හොඳ වෘත්ති පුහුණුවක් ලබා දීම සඳහා දැන් බලාපොරොත්තු වෙනවා කියලා මේ වාර්තාව වැඩිදුරටත් කියනවා. තවත් බොහොම වැදගත් වාර්තාවක් උපුටා ගත්තා සිලොන් ටුඩේ පුවත්පතේ. මේ ඔබේ සෞඛ්‍ය සම්බන්ධව ශ්‍රී ලංකා ready for any influenza H1N1 pandemic, that is according to the epidemiology unit. They said yesterday it was they were prepared to face an emergency pandemic situation of influenza H1N1. මේ influenza H1N1 කියන තත්ත්වය සාමාන්‍යයෙන් මේ ඍතුමය බලපෑමත් එක්ක කාලෙන් කාලෙට එන්න පුළුවන් වසරක් තුළ. ඉතින් මේ අනුව මේ කාලය වෙද්දී ඉන්දියාවේ දැන් මරණ 4ක් වාර්තා වෙලා තියෙනවලු. ඉතින් ඒ නිසා there's a tendency that Sri Lanka also getting this as a pandemic situation, but we are ready, the health sector is ready කියලා තමයි මේ වාර්තා වුණේ. ඒ නිසා මේ වාර්තාව තවදුරටත් දැක්වෙන ඔබට උණ වගේ තත්ත්වයක්, උණ රෝග තත්ත්වයක් මේ දිනවල උද්ගත වුණොතින් මේ පවතින මෝසම් කාලගුණයත් එක්ක මේ කාලගුණ වෙනස් වීමත් එක්ක ගෙදරට වෙලා ටිකක් විවේක ගන්න කියලා
මුල් දින කීපෙදී ඉන්පසුව බලන්න ඔබ වැඩි කල් ඉන්න එපා බෙහෙත් ගන්නේ නැතුව වෛද්‍ය වාර්තාස වෛද්‍ය උපදේශපතා යොමු වෙන්න කියලා අද මේ වාර්තාවේ තියෙනවා. අය සමග අපි ඉක්මනින්ම ක්‍රීඩා පිටුව වලට ගියොත් දිනේෂ් බෙහෙත් අනිවාර්යෙන් ගන්න ඕන තැනක් බවට පත්වලා තියෙනවා. මම පටන් ගන්නද? අර ජෝන් ලූයිස් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිරිකරන පුහුණුකරුවා. නමුත් ඔහු ඉතාමත්ම හදිස්සියේ නිවාඩුවක් ලබාගෙන යනවා. දැන් කියන්නේ බිරිඳගේ කාරණාවක් කියලා පෞද්ගලික කාරණාවක් කියලා ඒ වෙනුවට අවශ්‍ය ගුණවර්ධන තමයි පත් කිරීම කරන්න ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ පුහුණුකරුවා. ඔහු යනවා එහෙට දෙවන ටෙස්ට් තරගයේ ආරම්භ වීමට නියමිතයි. දෙවන ටෙස්ට් තරගයේ පැවැත්වෙන්නේ කැන්බරාහේ මනුකාව වල් ක්‍රීඩාංගණයේදී ප්‍රථම වතාවට තමයි මනුකාව වල් වලදී ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වෙන්නේ. ඊයේ දවසේ වාර්තා වෙලා තිබ්බා පළමු දින තුනේ ටිකට් පත්‍ර සියල්ලම විකිණී අවසන් කියලා. මම ඒක කල්පනා කරා ඇයි පළවෙනි දවස් තුන විතරක් ටිකට් ගත්තේ කියලා. හතර පහ සෙල්ලම් කරන්නයක් නැහැ කියලා වගේ බලාපොරොත්තු කොස්ලි යනවන් තුල තියනවාදෝ මන්දා. ඒ අතර තිරේ තාමත් අර ලියුම් ගණ දිනු කතන්දර නම් යනවා. මේ නෝනාවරුන්ගේ ප්‍රශ්න විසඳ ගන්න මහත්තුරු කියන හැබැයි අපේ සමගිය නැත්තෙම අපේ ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ කියලා. ක්‍රීඩකින් එකට ඉන්න තැන එකමුතුවක් නැත්නම් ටීම් එක ගැන කවර කතාවදනේ? ඔව් අද ඉංග්‍රීසි පුවත්පත් මේ ගැන වර්තා කරනවා. නමුත් ඊට කලින් මේ ඉංග්‍රීසි පුවත්පත ක්‍රීඩා පිටුවේ ප්‍රධාන ප්‍රවෘත්ති විදිහට මේ පෙබරවාරි 21 වෙනිදාට පැවැත්වීමට නියමිත ක්‍රිකට් මැතිවරණයේ නිලවරණය පිළිබඳව මේ යන චෝදනා පිල් දෙකෙන් එන චෝදනා ගැන මොහන්ස් ටීම් රිෆ්‍යුස් ඇක්කියුසේෂන්ස් ට්‍රූලි එක්ස්පෝසස් ධර්මදාසස් කැප්. Mohan De Silva and his team challenged his rivals who are leveling baseless allegations at them. Kiyala me vaarthave dakweddi ada Ceylon Today potpate mul petwe thiyena ara Dinesh kiwa vaarthave sambandha deyak. Ban use of FB by Sri Lanka team. Who's telling so? This is Russell Arnold. Our former Sri Lanka cricket and cricket commentator Russell Arnold yesterday said that Sri Lankan national team players should be banned from social media. Me ara kalin gathunu siduwimat ekka ලංකාවේ දැනට මේ ක්‍රිකට් සම්බන්ධව සෝෂල් මීඩියා භාවිතා කිරීම සමාජ මාධ්‍ය ජාල භාවිතා කිරීම සම්බන්ධ කිසිම නීතිමය රාමුවක් නැහැ ශ්‍රී ලංකා ක්‍රිකට් තුල. ඉතින් ඒ නිසා මේ දේ ඉක්මනටම නවත්තන්න ඕනේ. ඒ වගේම ඊයේ දිනේදී මේ සිද්ධිය සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යතුමන් ලසිත් මාලිංගවත් හමු වුණා කියලා වාර්තාවේ දැක්වෙනවා. ඉතලනම් කතා ගොඩයි. අපි ඉක්මනින්ම යනවා. හැබැයි කාටුන් ටික බලන්න ඕන නිසා දර්ශකපුගේ කාටුන් එක අනේ අනිච්චන් දිනමින පත්‍රයේ මුල් පිටුවේ මත්තල ගුවන් ගමන් වලින් පසුගිය අවුරුදු 3ට මිලියන 14ක් පාඩු විලුඹ කියලා එක්කෙනෙක් කිව්වම අපරාධේ වීගබඩාව එහෙමම තියන්නයි තිබුණේ කියලා තවත් එක්කෙනෙක් යෝජනාවක් හැටියට කියනවා. ඒකම තමයි එන්නේ ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත රසපත්‍රයේ මුල් පිටුවේ ඩුබායි ලොව කාර්යබහුලම ගුවන් තොටුපළ හැටියට කප් එකක් ගහලා කියලා එක්කෙනෙක් කියනවා. මන් තෙක්නා කියන ඕක මොකද්ද සර්? ලෝකෙ ගුවන් යානා එන්නේ නැති කප් එක ගෙහුවෙත් අපේ ගුවන් තොටුපළක් නේ කියලා තමයි මතක් කරලා දෙන්නේ. ෆ්ලයිට් එන්නේ නැති මේ එයාපෝට් එකක්. ඊට පස්සේ අද පත්තරේ ජනරාණි කාටුන් එක මේ ඡන්දෙ තිබ්බේ නැත්තම් කොමසාරිස් ගෙදර යනවලු කියලා ජනරාණි කිව්වම දේශපාලනක් නේ කියනවා මිනිහත් ඉතින් අපි වගේම තමයි කියලා. ජනරාණි නේ මොකෝ? නෑ ඉතින් ඉඳලා හිටලා පත්තරේ නම ගියේ නැත්තම් මොනවා හරි කියනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දේශපාලනක් නෙවනම් එහෙමයි නේ. අන්තිම කාටුන් එක පංගිතර වින්දගේ සරදම්. ළමයි 608ක් IRC ලැයිස්තුවල අපි මේ ගැන කිව්වා. අද පත්‍රයක තිබුණා කාන්තාව 1200ක් ඉන්නවා කියලා IRC ලැයිස්තුවේ. මේ ළමයි අතරින් 608ක් IRC ලැයිස්තුවේ. එතකොට ඕක කිව්වම අනිත් එක්කෙනා අහනවා රටේ මිනිස්සු අහනවා ඕකෙන් කීයක් දියවන්නායයිද සර්? IRC කාර්ය කී දිනෙක් පාර්ලිමේන්තුවට ඇයිද කියලා තමයි මේ කතාව කියන්නේ. ඒ සමගම අපි ඔබෙන් සමුගන්නයි සූදානම් වෙන්නේ අදට. හෙටත් ඔබව හමු වීමේ බලාපොරොත්තු වෙන්නේ. සුබ දවසක් ප්‍රාර්ථනා කරමින් අයබවන්. අයබවන්.